ඔන්නේ ආලවනේ ශෂින්නල්ලා DIY segment එකෙන් අපේ පුංචි ආලවන්ට අලුත් අලුත් දේවල් කියලා දෙනවනේ. ඉතින් හෂින් ඔයත් ඒව හදන්න උත්සාහ කරන්නේ නැද්ද? ඔව් ඔව් මමත් ඒ වගේ දේවල් හදනවා තමයි. දැන් අපි ශෂින් අයියා ජෙහන් මමව බලන්න යනවා නේද අක්කේ? ඔව්. එහෙනම් මේ DIY දැන් ගන්න සතුටු වෙන්න. मोटर्स पाडंकर හවස් එහෙම වුණාම කලුවර වැටුණාම හොඳයිද පොත් එහෙම කියවන්න? නෑ. හොඳ නෑ නේද මොනවද වෙන්නේ? එළිය නෑ. එළිය නැතුණා මොනවද අපිට වෙන්නේ? කියවන්න බැදෙන අන්තිම මතක කියන්න. ඔව් ඒතර ඇස් වල මොනවද වෙන්නේ? නාස්ති නෝ ඒ? ඔව්. ඇස් හොඳ නැතු යනවා කලුවරේ අපි කියවද්දි දැන් මටත් ඒක තව උනේ මම පොඩි කාලේ ගොඩාක් ආසයි පොත් කියවන්න. මං කලුවරේ පොත් කියවලා තිනේ එහෙනම් තමයි කන්නරි දාන්නේ. ඉතින් පුංචිාලු එක කරන්න එපා. ඉතින් ඒකට සොලියුෂන් එක හිටියත් තමයි අද අපි හදන්නේ ටේබල් ලෑම්ප් එකක්. ඔයගොල්ලෝ ගෙදර ඉඳන් තනියම හදාගන්න පුළුවන් එකක්. ෂා මරුනේ. මරුනේ. දැන් ඔයගොල්ලෝ පුළුවන් මේ ටේබල් ලෑම්ප් එක ඔයගොල්ලන්ගේ ටේබල් එක උඩින් තියලා ලයිට් එක ඔන් කරාම ලස්සන එළියක් එනවා. ඉතින් ඔයගොල්ලෝ කැමති විදිහට මේක හදාගන්න පුළුවන්. අනිත් එක හොඳම දේ තමයි මේ ලෑම්ප් එක කරන්ට් ගිය වෙලාවෙත් වැඩ ගන්නවා. හොඳයිනේ. ඔව්. මොකද බැටරිස් දෙකේ ඉන්න වැඩ කරන්නේ. ඉතින් පුංචාලනේ අපි ගිහිල්ලා බලමු කොයි වගේද මේ ටේබල් ලෑම්ප් එක. අන්න ගිහින් බලමු. හරි, අපි දැන් බලුවනේ කොයි වගේද මේ ටේබල් ලෑම්ප් එක කියලා නේද ශෂින්? ඔව්. ගොඩක් හොඳයි නේද? ඔව්. හොඳ ඉනෝවේෂන් එකක් නේද? ඔව්. හරි. අපි බලමු ශෂින් මොකද්ද මේක හදන්න මොනවද මේකට හදන්න අපිට අවශ්‍ය වෙන කම්පෝනන්ට්ස් ටික කියලා. ඉතින් මගේ ඉස්සරහා තියෙනවා මේ මොකද්ද? බොටල් ලිඩ්ඩක ලොකු ලොකු බොටල් ලිඩ්ඩක්. ලොකු බොටල් ලිඩ්ඩක්. ජෑම් ජාර් එකකින් වගේ ගන්න පුළුවන්. මේ මොනවද මේ? පාට හතරකින් තියෙන්නේ. පොප්සිකල් ස්ටික්ස්. Yes, very good. Then what is this? What are these? Cubes. Two cubes. Two cubes. හරි. එතකොට මේ මොකද්ද? Battery case. Battery case එක තියනවා කියන්නේ අනිවාර්යෙන්? Double A batteries දෙකක් තියෙනවා. හරි. එතකොට හරි. එතකොට මේ මොකද්ද? On off switch. එතකොට මේ jump wire එක. The most important part එක LED bulb. LED bulb මේ වට පේනවා ශෂි මේක සාමාන්‍ය විදි LED එකක් නෙමෙයි. මේකට ලොකුයි වගේ නේ. ඔව්. ඇයි දන්නවද? ඇයි? මේක ගොඩක් powerful LED එකක්. මේකේ voltage එක ඇවිල්ලා 1 watt. ඔගලන් bulb වල දැකලා තියෙනවා නේද 15 watt, 30 watt, 40 watt කියලා. මේක 1 watt. හරිද? චූටි මේ battery එකකින් වැඩ කරන bulb එකකට මේක ගොඩක් powerful. ඒක හොඳ එලියක් කරනවා. ඔය ටේබල් ලෑම්ප් එක හොඳ එලියක් එන්නපේ. හරි. දැන් මේ ටික තමයි පුංචිවලනේ අපිට අවශ්‍යනේ. ඔයගලන්ට පුළුවන් අපිත් එක්කම මේක හදන්නත් පුළුවන්. ගෙදරින් හොයාගෙන අවිලා බඩු ටික නැත්තම් පස්සේ ඔයගලන් බලන් ඉඳලා මේ ඉනෝවේෂන් එක ගෙදර තනියම හදන්න පුළුවන්. ඉතින් මේ කම්පෝනන්ට්ස් ම අවශ්‍ය නැහැ. මේ විදිහට ඔයගලන්ට හිතලා මේ නිර්මාණය කරන්න පුළුවන්. ඉස්සෙල්ලා මොකද අපි කරන්න ඕනේ? සේෆ්ටි එක. හරියට හරි. වෙරි ගුඩ්. සේෆ්ටි එක අමතක කරන්න හොඳම නැහැ පුංචිවලනේ. අපි සේෆ්ටි ගෝගල් එකක් දාගන්න ඕන මේ ශෂින් කරා වගේ ආණ්ඩ බැටරිස් එක දාන්න අපි උන්චාලට කියලා දීලම දාන්න ඕන හැබැයි මේ ෆ්ලැට් පැත්ත තමයි මේක නෙගටිව් පැත්ත පොයින්ට් පැත්ත තමයි පොසිටිව් පැත්ත අපි ඉතින් පුංචානේ මේ ෆ්ලැට් පැත්ත ස්පින් එක තියෙන පැත්තක් දාන පොයින්ට් පැත්ත පුඩි කැල්ලා තියෙන තැන තමයි දාන්නේ වෙරි ගුඩ්
ඔගලන් පුංචියලු දාලා ඇතිනේ මේ බැටරිස් රිමෝට් කන්ට්‍රෝල් එකට එහෙම ඔගලන්ගේ toy cars වල එහෙම නේද? ඔව් පුංචියල මේ වගේ වයර් එකක් ක්ලීන් කරනකොට අපේ පුංචියල මේ කටින් ඇදලා ගලවන්න එපා සිස් එකක් නැත්තම් දිහන් මම යූස් කරනාගේ පොඩි ප්ලයර් එකක් අරගෙන ගලවන්න. වෙරි ගුඩ් එක ගොඩාක් වැදගත් දෙයක් ශෂින් මට මතක් කරේ. හොඳ ළමයා. දැන් අපි අර ෆීමේල් ජම්ප් වයර්කේ සයිස් දෙක අපි ප්ලග් කරගන්නවා LED. මතක තියාගන්න මොකද පොසිටිව් මොකද නෙගටිව් කියලා. ප්ලග් කරද්දී හරි. දැන් අපි පොසිටිව් වයර් එකයි පොසිටිව් බැටරි එකේ වයර් එකයි ඇටච් කරගමු එකට. දැන් බලන්න අනිත් වයර්ස් දෙක එකට තියලා මොකද වෙන්නේ කියලා. රයිට්. දැන් අපි ස්විච් එක කොතනද ඇටච් කරන්න ඕන? මේ වයර්ස් දෙකට. දෙක මැද්දට නේ? ඔව්. රයිට්. කනෙක්ට් කරන්න බෑ. ස්විච් එකක් වැඩ කරන හැටි ඔගලන්ට නිකන් හිතා ගන්න ඕන නම් ඉලේසිම විදිහ තමයි ටැප් එකක් ගැන කල්පනා කරලා බලන්න. දැන් ටැප් එකට හැම වෙලෙම වතුර ඇවිල්ලානේ තියෙන්නේ නේ. ඔව්. රයිට්. ටැප් එකට වතුර ලයින් එකෙන් වතුර ඇවිල්ලා නතර වෙලා තියෙන්නේ. ඔව්. ඇරපු ගාම වතුර එනවා. වැහුවම නතර වෙනවා. ඔව්. එන්නේ ඒ වගේ තමයි ස්විච් එක. කරන්ට් එක තියෙනවා. කරන්ට් එක නතර වෙලා තියෙන්නේ ස්විච් එකෙන්. හරි. වෙරි ගුඩ්. දැන් බලන්න මේ ඔන් කරන්න පුළුවන් ඔෆ් කරන්න පුළුවන් හරීම ලේසි. Very good. දැන් අපි යන්නේ අපේ ස්ට්‍රක්චර් එක හදන්න. ග්ලූ ගන් එක භාවිත කරලා මම පෙන්වන්නම් කොයි වගේද කියලා ඔයා තනියම හදන්න ඕන. Right? අපි කරන්නේ ඉස්සෙල්ලාම මේ වගේ ස්ටික් එකක් අරගෙන මෙහෙම පැති දෙකකින් කියුබ් දෙක අලව ගන්නවා. ඊට පස්සේ තව ස්ටික් එකක් අපි මෙන්න මේ විදිහට හයි කර ගන්නවා. Right? ඊට පස්සේ මෙන්න මේක අපි මෙතනින් මෙහෙම හයි කරනවා. හරිද? එකක් ඊට පස්සේ මේ මෙතනින් මෙහෙම මෙතන හයි කරනවා. අනිත් එක හයි කරනවා අපි. මෙන්න මෙහෙම. popsicle stick glue gun එක පාවිච්චි කරන හැටි තමයි මතක් කරමු අපි යාළුවෝ. අපේ පුංචි යාළුවෝ මේවා glue gun එක පාවිච්චි කරනකොට මෙතන තියෙන මේ metal part එක අල්ලන්න හොඳ නැහැ. ඒක ඇල්ලුවොත් අපේ පුංචි යාළුවන්ගේ අත පිච්චෙන්න පුළුවන්. හරි දැක්ක නේද? අපේ ශෂින් cube එක අලව ගත්ත එක පැත්තකින්. Right? Very good. කබලමු එක හරි. තව යටින් අලවලා. එළියට පහින විදියට සුට්ට. තව යටින්. හරි. Very good. Now we'll put another popsicle stick on top of that. දැකල් ශෂින් පරිස්සමින් කරන විදිය ග්ලූ අතේ වදින්නේ නැති විදියට. ඉතින් අපේ යාළුවෝත් ඕව ගෙදර කරද්දී ඒ වගේ හදිස්සි වෙන්නේ නැතුව ප්‍රවේශමින් කරන්න ඕනේ. දැන් ලස්සනයි නේද තව. Very good. දැන් අපි අලෝ ගම්ම ඕක ලිඩ් එකේ හරි මැද්දට. Yes. ඔය පැත්ත පුළුවන් හයි කරන්න බෑ. මේ පැත්තෙන් හයි කරමු. මැද්දට අපි ග්ලූ ටිකක් තියලා අලෝ ගම්මු. Very good. මේ අපි මුංචලන්ට පුළුවන් මේ popsicle sorry popsicle sticks නැත්තම් cardboard කෑලි කපලා වුණත් මේ වගේ structure එකක් හදාගන්න. අයිත මේ විදිහෙම ඕනේ නැහැ මේ design එකම ඕනේ නැහැ. මුංචලන්ට කැමති විදිහට මේක design කරගන්න පුළුවන්. අපේ LED එක එන්න ඕන නා. Right? අපි glue ටිකක් තියලා මේක අපි අලවගමු මෙන්න මේ හැරි. මම ඒක කළා දෙන්න මොකද ඒක පරිස්සමින් කරන්න ඕන හින්දා. හරි. දැන් මේ බැටරි පැක් එක අපි මෙන්න මෙතනින් අලව ගමු බා. ස්විච් එක අපි මෙතනින් ඇටච් කරමු. හරි ඔතනින් හරි. චෙක් කරලා බලුවේ ශෂින් නඩ ගන්නවද කියලා. Very good. Right, දැන් මම ඔකට පොඩි ඔයාලට තව modification එකක් කරලා දෙනවා. Right, පුංචාලු බලාගෙන මේ කොහොමද කරන්න කියලා. Right, අපි A4 කොලයක් අරගෙන right අපිට පුළුවන් එක මෙන්න මේ විදිහට අපි නවා ගන්නවා එක. දැන් බලමු පැති හතරක් තියෙනවද කියලා. දැන් හරිනේ. කොටුවක් වගේ තියෙනවනේ. ඔව්. දැන් මට දෙන්න කතුරු ශෂි. මේක කපනවා බලන්න පැති දෙකකින් මේ වගේ කෑලි දෙකක්
කරන්න මේ විදිහට. දැන් මොකක්ද දැන් අපිට කරන්න යන්න? හිතා ගන්න පුළුවන්? මේක දානද? Yes. දැන් බලන්න ස්විච් එක ඔන් කරලා. දැන් හොඳයි නේද? ෂේඩ් එකක් වගේ තියනවා නේද? අපි මේ කලවර තැනක කරලා බලන්න ඕන. හොඳටම ඕක එළිය ගන්න. ඉතින් අපි පුංචාලන්න පුළුවන් මේ ෂේඩ් එක ලස්සනට එක එක රූප ඇඳලා ස්ටිකර්ස් එහෙම අලවලා ලස්සනට ඩෙකරේට් කරගන්න පුළුවන් නේද? ඉතින් අද අපි හැදුවා DIY විශේෂාංගේ ටේබල් ලෑම්ප් එකක්. හොඳයිද? ගොඩක් ෆන් ඉනොවේෂන් එකක්ද? Did you enjoy? Yes. Yes. හරි ඉතින් අපි පුංචාලුවොත් මේ ඉනොවේෂන්ස් ගෙදර හදලා බලන්න ඕන. එහෙනම් පුංචාලන අපි ලබන සතියේ මේවා ගොඩක් ෆන් ඉනොවේෂන් එකක් අරගෙන ආවලන් ගෙදර එනවා. Made DIY. දැන් ගන්න සතුටු වෙන්න.